හොඳ නැවතත් අපි එකතු වෙනවා සිකුරාදා පිනවියන සමගින්. දැන් අපේ දරුවන් ගත්තහම අපි ගොඩක් වෙලාවට දරුවන් බාහිර දේවල් කියන්නේ බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරවන අඩුයි. අධ්‍යාපනයේට තමයි මූලිකත්වය ලබන්නේ. මේ කියන දෙකම බොහොම සමබරව යන්න ඕන. දරුවෙක් ගොඩනගින්නේ එතකොට අපිට යහපත් දරුවෙක් සහකම්පණයෙන් යුක්ත දරුවෙක් අනාගතයට බිහි කරන්න අපේ රටට දායාද කරන්න සමාජයට දායාද කරන්න බොහොම පහසුයි. දරුවන්ට සමාජය ගැන එවැගේම දරුවන් අනිත් අය ගැන තියෙන හැඟීම් ආදරේ කරුණාව මේ කියන දේවල් බොහෝ වෙලාවට අපේ දරුවන්ගෙන් ඈත් වෙන්න ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි මේ කියන මේ ජංගම දුරකථන විවිධාකාරයේ දේවල් භාවිතා කිරීමත් එක්ක උන්ට අර විවිධ තොරතුරු හරි ඉක්මනටම ළඟා කරගන්න පහසු මාධ්‍ය ඕනෑ තරම් මද වෙනකොට ඔවුන්ට මුණ ගැහිලා තියෙනවා. ඒක නිසායිම සමහර ප්‍රශ්න අපිට මග හරවා ගන්න උන් අර සහකම්පණී යුක්ත දරුවන් බවට පත් කරන්න හුඟක් වෙලාවට සෞන්දර්යයත් එක්ක එකතු කළා එහෙමත් නැත්නම් වෙනත් කලාවකට යොමු කළා උන්ව ඒ කියන පැත්තෙන් අපිට මුදවා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේකත් එක්ක විෂ මද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය බොහොම හොඳ වැඩක් සංවිධානය කළා තියෙනවා. මෙන්න මේ පිළිබඳව තමයි අද දවසේදී අපි ඊළඟට කතා බහ යොමු කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපිත් එක එකතු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වර්ණලහකෝන් මහත්මයා අයිබෝන් කිලි පිළිගන්න ඔබතුමාව අපි කතා බහට. ඒ වගේම ලුතිනන් කමාන්ඩර් කසුන් වගාරච්චි මහත්මයා අයිබෝන් ඔබටත් බොහොම ආදරයෙන් පිළිගන්නවා ගුවන් හමුදාව නියෝජනය කරමින් අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. හොඳයි, මං හිතන්නේ විශේෂ වැඩක් පැවැත්වෙනවා. අපේ දරුවන් වෙනුවෙන් සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරංගාවලිය 2024 මෙන්න මේකත් එක්ක සමග ගාමිව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මං මුලින්ම අපේ වරුණ මහත්මයාගෙන් දැනගන්න කැමතියි සෞන්දර්ය අංශය නියෝජනය කරමින් අධ්‍යක්ෂකවරයෙක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිත් එක්ක මේ කතාබහට එකතු වෙන නිසා අපේ දරුවන්ට අර කියන සහකම්පණයෙන් යුක්ත දරුවන් බවට පත් කරගන්න අපි බාහිර ක්‍රියාකාරකම් විශේෂයෙන්ම සෞන්දර්යත් එක්ක ඇයි වැදගත් වෙන්නේ මේ කියන දේවල් වලින් මුදව ගන්න මොන වගේ බලපෑමක්ද අපිට කරන්න පුළුවන් අපේ දරුවන් වෙනුවෙන් සෞන්දර්ය කියන දෙයට? ඇත්තටම විශේෂයෙන් අපි දැන් අපි අද මේ සාකච්ඡා කරන විෂමද්‍රව්‍ය හා අන්තරාකර ඖෂධ කියන කාරණාවත් සම්බන්ධ වෙච්ච සෞන්දර්යාත්මක ක්‍රියාකාරකමකට සම්බන්ධ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ කාර්යයට අද මෙදිහත් වෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව විශේෂයෙන් චිත්‍ර වගේ අංශයකදී විශාල වැඩ කොටසක් මේ වගේ තරඟ විවිධ ආයතනත් එක්ක අමාත්‍යාංශය වෙනම පවත්වන තරඟ පවතිනවා. එහෙම ඉතින් ඇත්තටම මේ එකක් තමයි මේකේ යම්කිසි වෙනත් අපි ප්‍රායෝගිකව පාසල් පද්ධතිය ඇතුලේ අපි මුහුණ දෙන බරපතල ගැටලුවකට වර්තමානයේදී ආමන්ත්‍රණය කරන්න දරන උත්සාහය තමයි විශේෂයෙන් විෂමද්‍රව්‍ය කියන ගැටලුව. ඉතින් එකක් තමයි සෞන්දර්ය කියලා කියන්නේ ඇත්තටම ඒක අපි දැන් සමහරට අපි සෞන්දර්ය මම දැන් අපි නියෝජනය කරන සෞන්දර්ය අංශ කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේක ටිකක් පොඩි තාක්ෂණික ශික්ෂණයක් එක්ක තියෙන එකක් මේවයි. අපි එහෙම ශිල්පීය වශයෙන් මේවා ළමයි අපේ දරුවෝ හදාරන පාසල් පද්ධතියේ. නමුත් දැන් ඊට අමතරව සෞන්දර්ය කියන එක දරුවන්ට ඒ කියන්නේ එහෙම තාක්ෂණික නොවුණත් මේ සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ඕනෑම මිනිස්සුෙකුට ඒක සංගවිලාහරි තියෙන නැත්නම් ඒක මොන ඍජුව හෝ වක්‍රව මිනිසුන්ගේ ජීවිතත් එක්ක බැඳිච්ච දෙයක්. ඉතින් එතකොට ඒකෙන් මිනිසුන්ගේ ජීවිතවලට කරන්න පුළුවන් බලපෑම අති මහත්. ලෝකේ ඕනෑම දෙයක් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අපිට මේ ලෝකේ බොහොම තියෙන කැත දෙයක් වුණත් අපිට ඒ කැත දේ බොහොම සෞන්දර්යාත්මකව ඒක මිනිසුන්ට කාවද්දන්න පුළුවන්. මෙන්න මේකයි මේ මේක චිත්‍රණය කරන්න පුළුවන්. ඒ චිත්‍ර කලාව කියන්නේ ඒ වගේක. තව විවිධ සෞන්දර්ය විෂයන් වල විවිධ තමයි ඒ විෂයන්ට අදා ඒ ශික්ෂණයන්ට අදාළ විදිහට ආවෙනක විදිහට අපි මේ නැවතත් ගනුදෙනු කරන්නේ අපි මේ අපිම කොටසක් වෙන ජීවිතෙත් එක්කමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සෞන්දර්ය විෂයන් වල තියෙන විශේෂ ලක්ෂණත්ම සෞන්දර්ය ශික්ෂණයන්ගේ මේක මිනිසුන්ගේ මේ සෞන්දර්ය කියන එක තියෙන මිනිසුන්ගේ හදවතත් එක්ක මේකෙන් ආමන්ත්‍රණය කරන්නේ මිනිසුන්ගේ හදවතට සහ බුද්ධියට දෙකටම. ඒක තමයි මේ කලාවේ තියෙන විශේෂ ලක්ෂණය. සමහර දේවල් අපි කොයිතරම් මිනිසුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරත් ඒක නොදැනෙන්න පුළුවන්. දැන් මම මේ අපේ අද මාතෘකාවට මේක ලඝු කරලා ගත්තොත් ඇත්තටම මේ වෙනකොට දැන් අපි පොඩි කාලේ මත ඔබ පොඩි කාලේ පාසල් අපි පාසල් ගිය කාලේ තිබිච්ච වාතාවරණයට වඩා අපි හිතනවා සමහර ඒ තිබිච්ච වාතාවරණයන් මේ වගේ ප්‍රශ්න තිබ්බා ඒ කාලේ පාසල් පද්ධතිය අපි පොඩි කාලේ තිබ්බා. නමුත් අදට වඩා හරි අහිංසකයි කාතකට. අද තියෙන ප්‍රශ්න අපිට පෙර දකින්න බැරි හරි බරපතල. මොකද ඒක මේ සමාජයේ සෑහෙන වෙනස් වෙලා තියෙනවා.
සමහරවිට සමහර දේවල් ළඟා වෙන්න පොඩි ප්‍රමාදයක් තිබුණා. ටික කාලයක් ගිහිල්ලා අපිට ළඟා වෙන්නේ. අද බොහොම ඉක්මනින් ළඟා වෙන අපේ දරුවන්ට. මේ ප්‍රශ්නේ හරි මේ විශේෂයෙන් විෂමද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ කියන මේ මේ කාරණා අපේ පාසල් පද්ධතියේ හරි බරපතල ප්‍රශ්නයක් බවට සංගවිලා තියෙනවා. මොකද ඒක හේතුව දැන් ඇත්තටම දැන් පාසල කියන්නේ මේ සමාජෙම කොටසක්. සමාජයට දරුවෙක් පාසල ඇතුලේ යම්කිසි වෙලාවක් හිටියට ඒ දරුවා ඊට පස්සේ අනිත් කාලේ ගත කරන්නේ සමාජය ඇතුලේ දෙමාපියන් ඇතුලේ සහ සමාජයට අවත පරිසරයත් එක්ක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ සමාජයේ තියෙන දේවල් පාසල තුලට කාන්දිනවා කියන එක අපිට වළක්වන්න බෑ. හැම වෙලෙම ඒතර මේකේ තියෙන නරක දේවල්, මේකේ තියෙන හානිකර දේවල්, මේකේ තියෙන භයානක දේවල් ගැන හැම වෙලෙම අපේ පාසල් පද්ධතියේ විශේෂයෙන් ගුරුවරු විදුහල්පතිවරු සහ නිකුත් අපේ අධ්‍යාපන ශිෂ්‍ය වෘත්තිකව අපි හරි සාවධානයි. ඒක ඉතින් අපිට එක පැත්තකට හරි අභියෝගයක් හැට මතුවෙන අවස්ථා සමහරලාට තියෙනවා. ඉතින් මේවත් එක්ක අපි පොරබදන එකේ එක කොටසක් තමයි ඇත්තටම මේක මේ යම් යම් දේවල් වලින් අපිට පාලනය සීමා කරන්න පුළුවන් සමහරදලා. හැබැයි ඊට වඩා මේක ආකල්පීය වශයෙන් දරුවන් අතර යම් ආකල්පීය වෙනසක් කරන්න අවශ්‍යයි. එහෙනම් ඒක අපි කතා කරන්නේ දරුවන්ගේ හදවතට. මේක තමයි මූලික වශයෙන් මේකට තියෙන ප්‍රබලම මාධ්‍ය තමයි ඇත්තටම සෞන්දර්යය. ඇත්තම මේ ඒක ඒක ඒ సౌందర్య විශ්යන්ගෙ තියෙන වැදගත්කම කිසිසේත්ම අපිට අලුතක් සිදු කරන්න බෑ. ඒක අතිශයින් අත්‍යවශ්‍ය අනිවාර්ය මිනිසුන්ගේ ජීවිතර අවශ්‍ය දෙයක්. ඉතින් ඒකම මේ වගේ මේ කටයුත්තකදී අපි సౌందర్య විශ්යන් පෙරදරි කරගෙන විශ්ින් චිත්‍රකලාව වගේ ප්‍රකාශන මාධ්‍යයක් පෙරදරි කරගෙන යන්න හදන්නේත් මොකද මේකේ තියෙන මේ පණිවිඩය බොහොම ගැඹුරෙන් දරුවන් අතරට කාවද්දන්න අවශ්‍ය නිසා. ඒකත් තමයි මේක එකක් මේ කටයුත්තේ අපි මේ පණිවිඩයක් දෙනවා විතරක් නෙමෙයි. තව දෙයක් තියෙනවා. අපි විෂමද්‍රව්‍ය අන්තරකාර ඖෂධ වගේ දේවල් ගත්තොතින් ඔබට සමහරට ඔබේ තියෙන ආනුභූතික නිරීක්ෂණයට උනත් තේරෙන්න ඕනේ දෙයක් තමයි ගොඩක් වෙලක් මොන වගේ දරුවොද මේවට නිරත වෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලට කියන්නේ මේ ලෝකයේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ඕනෑම ශිෂ්ට සම්පන්න ශික්ෂිත මිනිස්සෙකුට තියෙන එකක් තමයි තමන්ගෙන් තමන්ම කොටසක් වෙන තමන්ගේ බාහිර සමාජයට තමන්ට මොකක් හරි දෙයක් කියන්න තියෙනවා. අපි සමාජයක මිනිස්සු වෙන්නේ එහෙමයි. හැබැයි සමහර ලාවට මේ සමාජයෙන් සියලුම දෙනා ඒ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි හිතලා බැලුවොත් මේ වගේ මේ වෙනත් වැරදි මාර්ගවලට දරුවෝ යොමු වෙනකොට ඒ යොමු වෙන දරුවන්ගේ පසුබිමේ මොකක් හරි බරපතල ගැටලුවක් තියෙනවා. එක්කෝ තමයි ඒ තමන් තියෙන ප්‍රශ්නයක් තමන්ගේ ගෙදර පරිසරය කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ මොකක් හරි විදිහට තියෙන ආත්ම ප්‍රකාශනයේ අවහිර වෙච්ච තැනකදී ඒගොල්ලෝ ඕන තරම් අපි ගත්තොත් ඒක ඒ එහෙම තත්ත්වයක් තියෙන සමාජික අපි දකින්න දෙයක්. ඉතින් ඇත්තටම එතකොට දැන් මේ ආර්ට් වගේ දෙයක්, චිත්‍ර වගේ දෙයක් ඕන අනික ඕනම කලා මාධ්‍යයක් ඇතුලේ අපි සම්පාදනය කරන එක දෙයක් තමයි ඇත්තටම මේ දරුවන්ගේ ආත්ම ප්‍රකාශනයට දෙන අවස්ථාව. ඉතින් මේ වගේ දෙයකට යොමු වුණොතින් දරුවෝ හැම වෙලේම ආර්ට් වගේ දෙයකට යොමු වුණොතින් කවදාවත් මේ සමාජයට අහිතකර තැනකට ඒ දරුවෝ යන්නේ සමට වෙන්නේ ආර්ථික වශයෙන් ඉතාව වර ප්‍රසාද දරුවෝ ඉන්න අපේ පාසල් පද්ධතිය ඇතුලේ. අම්මා හොඳට අත්දැකීම් සමහර දේවල් ඔබ බොහොම ජනප්‍රිය චිත්‍රපට දැකලා ඇති පාසල් පද්ධතිය පදනම් කරගෙන ගියේ දේවල් ඔය දුෂ්කර ළමයි මුහුණ දෙන ප්‍රතත්වයන් ඒ තත්වයන් ඇත්තටම ප්‍රබන්ධ නෙමෙයි. ඔය පහුගිය කාලේ සමහර පිටුවත ඔය ඒ වගේ පාසල් මේ පදනම් කරගත්ත බොහොම කලාත්මක බොහොම ප්‍රශස්ත චිත්‍රපට නිපදවන පහුගිය දවස්වල ලංකාවේ. ඒවා පිටිපස්සෙන් තියෙන කතා හරියටම අපි ඇත්තම මම ශේෂ්ත්‍ර කෙනෙක් හැටියට ඒව ඇත්ත තමයි. එහෙම දරුවෝ ඉන්නවා. හරි ඉතාලම දුෂ්කර තත්ත්වයන් යටතේ තමන්ගේ ජීවිතය ජය ගන්න උත්සාහ කරන දරුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ දරුවන් සමහරට විධිමත් අධ්‍යාපනයේ තියෙන දේවල් වලින් සමහර ඒගොල්ලන්ගේ පරිසරිතේ ඒගොල්ලන්ට යමක් ගන්න බැරි වුණත් හැබැයි මේ වගේ තැන් වලට આવතින් ඒ දරුවන්ට අභිමානයක් ඇතුව බොහොම ආත්ම තෘප්තියකින් බොහොම යහපත් පුරවැසි වෙටට යන්න පුළුවන් පාරවල් අපේ විෂයන් ඇතුළේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ මේ අංශ දෙකම තියෙන මේ වගේ කටයුත්තේ දෙකක් තමයි මේ මේ මේකේ රසාස්වාදයේ පැත්තෙන් මේකේ මේ මිනිසුන්ගේ ජීවිතවලට මේ වගේ දෙයකදී දෙන්න පුළුවන් ආකල්පමය පරිවර්තනයක් ඇති කරන්න පුළුවන් විදිහේ ප්‍රබල පණිවිඩයක් දෙන්න පුළුවන් බොහොම ශක්තිමත් මාධ්‍යයක් චිත්‍ර වගේ එකක් විශේෂයෙන් ඒක හැම දරුවෙක්ම තියෙන එකක් අපේ පද්ධතියේ ඒ කියන්නේ චිත්‍ර විෂය තාක්ෂණිකව චිත්‍ර කියන විෂය හදෑරුවත් නොහදෑරුවත් සාමාන්‍ය ඕනම පොඩි දරුවෙක් පුංචි කලින් තමන්ගේ ගෙදර බිත්ති කුරුට ගන්න තැන ඉඳන් ඒ ප්‍රකාශන මාධ්‍ය නිරත වෙනවා. එකක් ඒක ඊළඟට ඇත්තටම දරුවන්ට අවස්ථාව ලැබෙන එක තමන්ගේ ආත්ම ප්‍රකාශනයට ඒ ආත්ම ප්‍රකාශන නිදහසේ මුදා හරින්න.
ඉතින් මෙන්න මේ කාරණා දෙකම නිසා තමයි අන්තරාකාර ඖෂධ විෂමද්‍රව්‍ය සහ අන්තරාකාර ඖෂධ වැළැක්වීම සඳහා ඒ කාර්යසාධක බලකාය අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ බඳු මැදිහත්වීමක් සිද්ධ කරන්නේ. හොඳ සමස්ත ලංකා චිත්‍රහන් සජීවී කරන වීඩියෝ තරංගාවලිය 2024 විෂමද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යසාධක බලකාය මේ මූලිකත්වයෙන් තමයි මේ කියන තරංගාවලිය පැවැත්වෙන්නේ. අපි කොහොමද මේක පැවැත්වෙන්නේ කියලා කතා බහ කරමු. අපි ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් අපේ සිකුරාදා වෙන සමගින් එකතු වෙනවා. නැවතත් අපි සිකුරාදා පිනවෙන සමගින් සම්බන්ධ වෙනවා. හොඳයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලුතනන් කමාන්ඩර් කසන් වගාරච් මහත්මයා අපිට කියන්න කොහොමද මේ සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරංගාවලිය පැවැත්වෙන්නේ මොන වගේ කාණ්ඩද කාටද මේකට නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා අපි පැහැදිලිව කියමු. ඔව් අපි විෂමද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා තියෙන කාර්යසාධක බලකාය වශයෙන් අපි විශාල මෙහෙවරක් මේ වැනි විට කරමින් ඉන්නවා. අපිත් සමග එකතු වෙලා ඉන්නවා විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු 25ක් පමණ. මේ කාර්යාවේ සඳහා ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ නාවික හමුදාව මෙම කාර්යාවේට දායක වෙන්නේ. මෙම ටාස්ක් ෆෝස් එකේ කියන්නේ අපේ කාර්යසාධක බලකායේ සභාපතිත්වයේ දරන්නේ නාවික හමුදාපතිතුමනි. එතකොට අපේ අරමුණ උනේ සර්ගේ පූර්විකාවෙන් බොහොම පැහැදිලිව ගෙන හරපු දක්වපු විදිහට අපේ පණිවිඩය සමාජගත කරගන්න අපිට අවශ්‍යයි. මේ ව්‍යසනය කොයිතරම් දුරට අපේ සමාජයට ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියන එක ඒත්තු ගන්නවා. ඒ සඳහා අපි යොදාගත්ත ක්‍රමවේදය තමයි අපේ මේ තරඟාවලිය කාණ්ඩ වශයෙන් වෙන් කරලා ඒ කාණ්ඩවල සිටින කියන්නේ පාසල් සිසුන්ගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දක්වාම වෙනම කාණ්ඩවලට බෙදාවෙන් කරගෙන ඒගොල්ලොන්ගේ කියන්නේ ඒ දරුවන්ගේ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් තුලින්ම ඔවුන් මේ ප්‍රශ්නය කොහොමද ඒගොල්ලොන්ගේ කෝණයෙන් දකින්නේ කියන එක අපි චිත්‍ර විදිහට අපිට විශ්ව භාෂාවක් මේ චිත්‍රවලින් අපිට විශාල වචන ප්‍රමාණයකින් කියන්න පුළුවන් දෙයක් එක චිත්‍රයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වේගයෙන් දියුණු වන ලෝකේ අපිට සජීවී කරන වීඩියෝ නිසා අපි ඇනිමේටඩ් වීඩියෝසුත් මේ තරඟාවලියට එක් කරගත්තා. අපේ අරමුණ උනේ මේක මේ විදිහට පුළුවන් තරම් ගැඹුරට සමාජගත කරන එක තමයි අපේ අරමුණ උනේ කාර්යක සාධක බලකාය විදිහට. එතකොට මේ තරඟය ගැන කතා කරනවා නම් තරඟය අංශ දෙකක් යටතේ මම කලින් කිව්ව විදිහට චිත්‍ර තරඟය සහ සජීවී කරන වීඩියෝ තරඟාවලිය වශයෙන් කොටස් දෙකකට යනවා. මේ මුළු තරඟාවලියම පදනම් වෙන්නේ එක තේමාවක්. අපේ තේමාව තමයි මත්ද්‍රව්‍ය වලින් තොරව දීප්තිමත් අනාගතයක් උදෙසා තරුණ පරපුර සහ ළමුන් බලගැන්වීම තමයි අපේ තේමාව වෙන්නේ. එතකොට මේ තේමාව යටතේ තමයි චිත්‍ර ඉදිරිපත් කරන්නත් ඕනේ, සජීවී කරන වීඩියෝ ඉදිරිපත් කිරීම සිදු කරන්නත් අවශ්‍ය වෙන්නේ. චිත්‍ර තරංගය ගත්තොත් චිත්‍ර තරංගය අපි කාණ්ඩ දෙකකට බෙදාවෙන් කරගත්තා. ඒ කාණ්ඩ දෙකේ පළවෙනි කාණ්ඩේ තමයි අපි චිත්‍ර තරංගයේ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ පාසල් පද්ධතිය. එතකොට පළවෙනි කාණ්ඩය පාසල්වල 6 7 8 ශ්‍රේණිවල ළමයින්ට ඉදිරිපත් කරන්න පුළුවන් චිත්‍ර. එහිදී අපි අර කලින් කතා කරපු තේමාව යටතේ A3 ප්‍රමාණයේ කඩදාසියක කැමැති මාධ්‍යයක් භාවිතා කරලා තමන්ගේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි කාණ්ඩයේ විදිහට 10 11 12 ශ්‍රේණිවල දරුවන්ට පුළුවන් ඒගොල්ලොන්ගේ චිත්‍ර නිර්මාණ අර මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදිලා තමන්ගේ අනාගතයේ සවිබල ගැනීමට කොහොමද උපකාර කරගන්නේ කියන එක ඉදිරිපත් වෙන විදිහට චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපිත් එක්ක මේ මෙහෙවර කරගෙන යන්න, මේ කාර්යය කරගෙන යන්න කොලම්බෝ ප්ලෑන් සංවිධානයෙන් අපිට ලොකු සහයක් ලැබෙනවා, මූල්‍ය සහයෝගය. ඒගොල්ලෝ එක්ක අපි අපේ කාර්යසාධක බලකාය විදිහට විශේෂ සාකච්ඡා කිහිපයක්ම පවත්වලා මෙම චිත්‍ර තරංගයේ ත්‍යාග විදිහට පළවෙනි ස්ථානය ලබා ගන්න සිසු දරුවා හොදෙරියට රුපියල් 50,000ක මුදලක්, දෙවන ස්ථානයේ සඳහා රුපියල් 30,000ක් සහ තුන්වන ස්ථානයේ රුපියල් 20,000ක මුදලින් ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දෙනවා. ඊට අමතරව සැනසිලි කියන්නේ කුසලතා සහතික 20ක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා මේ කැටගරිස් දෙකටම. ඊට පස්සේ සජීවීකරණ තරඟාවලිය ගත්තොතින් මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නව යෞවනයේ සිටින දැන් තියෙන සිටින දරු දැරියන්ව මේකට යොදවා ගන්න ඔවුන්ගේ මේ දක්ෂතාවය උපයෝගී කරගෙන මේක කරගෙන යන්න. එතකොට ඒකෙත් කාණ්ඩ දෙකක් යටතේ තමයි අපි කරගෙන යන්නේ. පාසල්වල
දහය එකොළහ දොළහ දහතුන ශ්‍රේණිවල ළමයින්ට පුළුවන් තප්පර 15ත් 50ත් අතර animated video එකක් සජීවීකරණ video එකක් ඉදිරිපත් කරන්න අපිට අපි දෙන්නම් දැන් කොයි විදිහට දේවල් ඉදිරිපත් කරන්න ඕන කියන එක. එතකොට වැදගත්ම දේ තමයි මේ පාසල් පද්ධතිය ඉලක්ක කරගන්නකොට අපි මෙහි ත්‍යාග රටාව පළවෙනි ස්ථානය ලබා ගන්න පුද්ගලයාට මේ සජීවීකරණ video එක ඉදිරිපත් කරලා රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලැබෙනවා. ඊට අමතරව ඔහු එන පාසලටත් තවත් රුපියල් ලක්ෂයක් ලැබෙනවා. කියන්නේ මේක පාසල් වලට පුළුවන් තමන් සතු ඉන්න දක්ෂයෝන් හොයාගෙන දිරිගන් වල වැඩේ කරගෙන යන්නේ. ඒ ආකාරයටම දෙවන ස්ථානයේ සඳහා මුදලින් රුපියල් 75000ක් ලැබෙනවා. පාසල් රට රුපියල් 75000ක් ලැබෙනවා. ඒ ආකාරයටම තුන්වන ස්ථානයේ 50000ක් මුදල් ත්‍යාගයක් පාසලටත් තවත් 50000ක් මුදල් ත්‍යාගයක් ලැබෙනවා. ඒ ආකාරයට තමයි පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ අපි ඉලක්ක කරගන්න බලාපොරොත්තු වෙන්නේ වයස අවුරුදු 19 සිට 30 දක්වා වයස් පරතර කාණ්ඩේ ගොඩක් දුරට සිටින විශ්වවිද්‍යාල පද්ධතිය තුල සිටින යෞවන යෞවනියන් ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් ඔවුන් සඳහා අපි ඩයලොග් ආයතනයත් සමග සම්බන්ධ වෙලා ප්‍රථම ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 2ක් වටිනා ජංගම දුරකථනයක් ලබා දෙනවා දෙවන ස්ථානය සඳහා 150000ක මුදලක් ප්‍රමාණයක් වටිනා ජංගම දුරකථනයක් සහ තුන්වන ස්ථානය සඳහා රුපියල් 50000ක වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් ලබා දෙනවා ඊට අමතරව විශේෂ ස්තුතිය පළ කර සිටින්න ඕනේ ස්වාධීන රූපවාහිනියට අපේ මේ සමාජ සත්කාරය සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙන එක සම්බන්ධයෙන් හොඳයි ඉතින් ඔබටත් මේ කියන කාණ්ඩයත් පුළුවන්කම තියෙනවා නිර්මාණ ඉදිරිපත් කරන චිත්‍ර නිර්මාණ සහ සජීවීකරණ වීඩියෝ නිර්මාණ ඒ විදිහට ඉදිරිපත් කළ ඔබට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන හොඳයි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි දකිනවා තිරේ මේ වෙලාවේදී ඔබට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන දුරකථන අංක ඔබට පුළුවන් ඒ දුරකථන අංක වලට කතා කරලා මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට හොඳයි එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා දවසේදී මේ කතා බහට එකතු වුණු ඔබ දෙදෙනාටම ස්තුති මේ පිළිබඳව දැනුවත් කරන පැමිණියාට එහෙනම් අපි අද සමගන්නවා සිකුරාදා පිනිවෙලින් නැවතත් ලබන සතියේ මොන ගැන බලාපොරොත්තු වෙනවද ඔබට සුබ දවසක්